රටක මාධ්‍යයක් තියෙන්නේ මොකටද? මාධ්‍යයකින් සිදුවිය යුත්තේ කුමක්ද? ඕනෑම රටක අපරාධ දූෂණ සහ වංචා රටවැසියා හට අපක්ෂපාතී ලෙස හෙළිදරව් කිරීමට නම් මාධ්‍ය නිදහස තිබිය යුතුයි. නමුත් මේ කියන්නට යන්නේ එසේ සත්‍ය කතා කළ මාධ්‍ය වේදිනියකට අත් වූ ඇඟ කිලිපොලා යන ඉරණමක් ගැනයි. උපුටා ගැනීම තක්සලාව පුවත්පත. දීර්ඝ කාලයක් තිස්සේ බල්ගේරියාවේ දේශපාලකයන් සිදු කළ දූෂණ හා වංචාවන් හෙළි කළ මාධ්‍ය වේදිනියක් තමයි වික්ටෝරියා මරිනෝවා. ඇය ස්වකීය මාධ්‍යකරණයට ඇතුළත් කරගත්තේ දූෂිත දේශපාලකයන් විවිධ රටවල් විනාශමුඛයට පත් කළ ආකාරයයි. අගාධයට ගිය විවිධ රටවල් මෙන්ම බල්ගේරියාවද වලපල්ලට යන ආකාරය ඇයි පෙන්වා දුන්නේ උදාහරණ සහිතවයි. බල්ගේරියාවේ ඇතැම් දූෂිත දේශපාලකයන්ට ඇය නයාට අඳු කළ මෙන් වුණා. ගවේෂණාත්මක මාධ්‍යකරණය තුළින් ඇය විවිධ දේශපාලකයන් සිදු කළ වංචාවන් නිර්භයව අභීතව හෙළි කළා. විශේෂත්වය වූයේ ඇය බල්ගේරියාවේ කිසිදු දේශපාලනයකුගෙන් කිසිදු වරප්‍රසාදයක් ලබා නොගැනීමයි. එමෙන්ම කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවීමයි. බොහෝ දූෂිත දේශපාලකීන් ඇයට තර්ජන කළා. නමුත් ඇය නොසැලී රට වෙනුවෙන් ස්වකීය කාර්යභාරය ඉටු කරා. 2018 වසරේ ඔක්තෝබර් 6 වනදා ඇයට දසවදදී නිරුවත් කොට දූෂණය කිරීමෙන් පසු ඇයගේ නිරුවත් මළ සිරුර බල්ගේරියාවේ උතුරු ප්‍රදේශයේ ඩැනියුබ් ගංගාසල උද්‍යානයක තිබී හමු වී තිබෙනවා. ඇය මෙසේ ඝාතනය කරනු ලැබූ අවස්ථාව වන විට ඇයගේ වයස අවුරුදු 30ක්. ඇයගේ ඝාතනය තාමත් අභිරහසක්. 2018 ඔක්තෝබර් 8 වනදා ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාවක සඳහන් වූයේ බල්ගේරියාව නිදහස් මාධ්‍යවේදයට සුරක්ෂිත රාජ්‍යයක් නොවන බවයි. බල්ගේරියාවේ රාජ්‍යපාලකයන් මෙම අභිරහස් මරණය යට ගැසූ බව විදේශ මාධ්‍ය වාර්තා දක්වනවා. මෙම ඝාතනය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ද හෙළා දුටුවා. 1988 ඉපදී දූෂණයට එරෙහි නිදහස් මාධ්‍යකරණය වෙනුවෙන් 2018දී දිවිපිදු වික්ටෝරියා ජනතාව හමුවේ තැබූ හෙළිදරව් කිරීම් පොත රාශියකට ඇතුළත් කළ හැකි. එම හෙළිදරව් කිරීම් වලට බල්ගේරියාවේ මහා පරිමාණයේ වංචා දූෂණ රාශියක් ඇතුළත්. මා ඉහතින් ඉදිරිපත් කළේ වලපල්ලට ගිය බල්ගේරියාවෙන් බිඳක් පමණයි. මේ රටට තවදුරටත් කුමක් සිදුවේවිදයි කළු මුහුද බලාගෙන සිටි. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.